नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स इतकोट मेके विस्तारयक् एनवा अर पाली मुत्तक कप्पिया कप्पिये परिक्खार विनिच्चयो कियला ඉවසීමෙන් අහගෙන යන්න. తత్ర ආයං ඒ පිරිකර පිළිබඳව පෙළේ නැති කැප අකැප විනිශ්චය තමයි මේ. කේචි තාල පන්නච්චත්තං අන්තෝවා බහීවා පංචවන්නේන සුත්තේන සිබ්බෙත්වා වන්නමට්ටං කරොන්ති. තන්න වට්ටති කියලා කියනවා. ඇතැම් භික්‍ෂූන් වහන්සේලා තල්කොල ගොටුවත්තේ ඇතුළේ හරි ඇතුල් පැත්ති හරි පිට පැත්ති හරි පස්වර්ණයෙන් නූල් පස්වර්ණ නූල්වලින් වෙලල වර්ණ මටසිලට කිරීමක් කරනවලු. ඒක කරන්න එපාලු. ඒක වන්නේන පන නීලේනවා පීතකේනවා යේන කේනචි සුත්තේන අන්තෝවා බහීවා සිබ්බිතුන් චත්ත දණ්ඩ ගාහනකං සලාක පංජරංවා විනන්දිතුන් වට්ටති කියලා කියනවා. එකම පාටකින් ඒ කියන්නේ නිල් පාටින් හරි කහ පාටින් හරි යම් කිසි නූලකින් නිල් පාට හරි කහ පාට හරි නූලකින් ඇතුළත හරි පිටත හරි වෙලලා ඒ ගොටුවත් අල්ල ගන්නා වූ තැන සලාක පංජරංවා කූරු අර මේ කූරු වලින් වෙලන්න පංජර කියලා කියන්නේ අර සැකිල්ල වාගේ වෙලොඩ අතට අහු වෙනවානේ ගොරෝසු වෙන්න ආන්නේ වාගේ දැන් පංජර කියන්නේ පිලනේ මේ මේ මොඩරුන් ගේම පිල් පිල පිල් කලඹ ආනේ විදියට ගොරෝසු වෙන්න වෙලන්න කියලා කියනවා. ඒක ගැටලුවක් නැතිලු. තංචකෝ තිරකරණත්තං ඒකත් කියනවා ඒකේ ආරක්ෂාවට ශක්තිමත් වීම පිණිසයි කියනවා. න වන්න මට්ටත්තාය පාට මටසිලුට කිරීමට කියලා කියනවා. ලස්සන කිරීමට කියනවා. චත්ත පන්නේසු මකරදන්තකංවා අඩ්ඩචන්දකංවා චින්දුතුන් නවට්ටති කියලා කියනවා. එතකොට කියනවා ඒ ගොටුවත්තේ කොලේ තියෙනවනේ. ඒක මකරදත් ආකෘතියට හරි අඩසඳ ආකෘතියට හරි කොටන්ඩ කොටනවා කියලා කියන්නේ ඉතින් අපි කියන්නේ ඒවා තබන්ඩ නරකයි කියලා කියනවා. එපා කියලා කියනවා. අපි පච්ච කොටනවා කියලා කියන කොටනවා නෙවෙයිනේ. ආන්නේ වගේ කෙටීමක් කරන්න එපා කියලා කියනවා. චත්ත දණ්ඩේ ගේහත් තම්බේසු විය. එතකොට කියනවා දැන් ඒ ගොටුවත්තු දණ්ඩ තියෙනවනේ අල්ලන එක. ගේහත් තම්බේසු විය. ගෙවල් වල කණුවල වාගේ ගටකෝවා වාලක රූපං වා කලාකෘතියක් හෝ නපුරු සතුන්ගේ රූපාකෘතියක් හෝ කරන්න එපාලු. සචේපි සබ්බත් ආරග්ගේන ලේකා දින්නා හෝති. එතකොට කියනවා ඒක හැම තැනම කූරකින් ඉරි ඇඳලා 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 තියෙනවා නම් සාපින වට්ටති. ඒකත් එපා කියලා කියනවා පාවිච්චි කරන්න. ඝටකම්පි වාලරූපම්පි බින්දිත්වා ඒ කලාකෘතියට පුන් කලස් හරි කල මොන කල හරි කමන ආකෘතියට නපුරු සතුන්ගේ රූපාදිය කොටලා හදලා තියෙනවා නම් කැටයම් කරලා තියෙනවා නම් මේ බින්දිත්වා ධාරේතබ්බං ඒවා
සිඳලා දාලා නොපෙනෙන විදිහට මොකක් හරි වේලලා හරි ගන්න කියනවා. ලේකාපි ගන්සිට්වාවා අපනේතබ්බං ඉරියඳලා තියෙනවා නම් ඒවා අතුල්ලලා ඉවත් කරලා පාවිච්චි කරන්න කියලා කියන අතුල්ලන කතර නැති වෙනවානේ. සොත්ත කියනවා දඬෝ වේටේ තබ්බෝ කියලා කියනවා. නැත්තම් නූලකින් හරි ඒ අලංකාර කරලා තියෙන ගොටුවත්තේ හරි නැත්නම් කුඩේ හරි කමන්නේ. ඒක වෙලන්න කියලා කියන නූලකින් අරක නොපෙනෙන්න. දඬ බුන්දේ පන. එතකොට කියනවා මේ කෙලවර. ඒ දණ්ඩේ කෙලවර අහි අහිච්ඡත්ත සන්ටානකම් වට්ටත කියලා කියනවා. නයිබිම්මල් කකුලක අර ගුලිය වාගේ ඒ කමන්නේ කියලා කියනවා. වාතප්පහාරේන හුලන් රැල්ලකින් නොසලවීම සඳහා චත්ත මණ්ඩලිකාන් රජුකේහි ගාහෙත්වා දණ්ඩේ බන්දන්ති. එතකොට කියන ඇකුලුවට පස්සේ නෝ කියන්නේ ඒ කියන්නේ ඒ ගොටුවත්තේ අපි කුඩේ විදිහට පාවිච්චි කරන කොටස තියෙනවානේ ඉහෙළුවට පස්සේ අන්න ඒක රැහන් වලින් අල්ලලා ඒ මිටේ බැඳීම කරනවලු. තස්මින් බන්ධනාට්ටානේ ඒ බඳින තැන වලයමිය ඔක්කිරිත්වා මේ වලය කියලා කියන්නේ වටකුරු ආකෘතියට ඔක්කිරිත්වා ලේකන්ට අපෙන්ති. ඒ කියන්නේ දක්වනවා වලයමිව මේක වලක් වාගේ කියන එක ඇතර උතන කියන්නේ ඒ විදිහට ගැඹුරු කරලා දක්වනවලු. දක්වලා ලේකන්ට අපෙන්ති. එතකොට මේ ඉරක් තබනවලු. සාපි වටති මේවා මන් දන්නේ නැති සාරණසල මේවා කරනවද කියලා. ඒකයි වැඩි. දැන් මේවා මේ ඒ කියන්නේ භාවනාවක් කරන්නේත් නැත්නම් ඉගෙනීමක් කරන්නේත් නැත්නම් සමාජමය සේවාවක්වත් කරන්නේත් නැත්නම් අර නිකන් ඉඳ බැරි කම විටකකා ඉන්නවා වගේ කරනවා තියෙනවා. නැත්තන්නම් මන් දන්නේ මම දන්න තරමින් නම් මම දන්න මට දැන් අවුරුදු 30ක ඉතිහාසය තුල මට නම් මේවා කරන ස්වාමීන් වහන්සේලා මුණ ගිහලා නැහැ. හැබැයි මට කියන්න තියෙන්නේ ඒකයි. දැන් මේ මේකේ කියන විදියට ගොටුවත්තේයි කුඩේයි පවන් අත්තේයි මේ අංශකඩේයි පාත්‍රේයි තව ගොඩක් જાති මේකේ කියනවා. මට නම් මුණ ගිහලා නැහැ හැම කරන ස්වාමීන් වහන්සේලා පාත්‍ර තවිකාවේ මේවා කරන සඳලා මට නම් මුණ ගැහෙලා නැහැ. ඒකයි වැඩේ කියන්නේ. කරන්න දේවල් නැතුවට නේද? එක්කෝ මොකක්වත් බඩ භාවනා කරන්නේ නැත්නම් විතක් අකාවේ කාගේ හරි කුණු ගොඩක් අතුල්ල මේ පහුරු ගගා හරි ඉන්නවා මිසක මේ වගේ දේවල් නම් කරන්නේ නැහැ. සමහරවිට මෙහෙම කරන සානසල ඉන්නවා. කුටි සාකස් කරනවා ඒ වගේ දේවල් කරන ස්වාමීන් වහන්සලා ඉන්නවා. මෙහෙම කරන ස්වාමීන් වහන්සලා මට මොන ගහලා නැහැ. දැන් චබ්බගේ කට්ටියවත් මෙව කරන්නේ නැහැ. චබ්බගේ කට්ටිය ගෙවල් ගන්න යනවා දවල් වනතලා උදේ දවල් වනතර දාන වලදලා ගෙවල් ගන්න යවිදින එක ඒගොල්ලෝ කරන්නේ. මේ වගේ කර ඉන්නේ ඒගොල්ලෝ මේ වගේ කරන්නේ කොහෙදලා නැහැ. චබ්බකි කටි කරන්නේ. මල් හදනවා, වතුර දානවා, මල් පොකුරු හදලා ගෑනු ළමින්ට දෙනවා. මේ සිවුර එලලා මේ නාංගි නටන්න මං සින්දු කියන්නම් කියලා කියනවා. නැත්තම් මං නටන්න නාංගි සින්දු කියන්න කියලා කියනවා. නැත්තම් නාංගි අපුඩි ගන්න මං නටන්නම් කියලා කියනවා. ඕවා තමයි චබ්බකි කටි. මොකක් හරි ආස්වාදයක් ලැබෙන දෙයක් කරේ වැරදි වුණත්. දැන් මේවා කරලා මොකක්වත් ආස්වාදයක් ලැබෙනවද මන් දන්නේ. චීවර මණ්ඩනත්තා ඔය තව කියනවා නානා සුත්තකේ සතපදී සදිසන් සිබ්බන්ත ආගන්තුක පත්තන් ටපෙන්ති. එතකොට කියනවා සිවුරු සැරසීම සඳහා ඔය ඔක්කිරිත්වා කියන එක කියන්නේ අර මතුවට පෙනෙන විදිහට කියන එක නේද? ඔක්කිරිත්වා කියන්නේ අර නූලක් වාගේ දෙයක් වෙලනකොට අර ඒක ඉස්සෙනවනේ. ඔක්කිරිත්වා කියලා කියන්නේ ඒක තමයි. මතු කර පෙන්නනවා. එහෙම එකක් ඔය කියන්නේ. මේ කියන්නේ ඔක්කිරිත්වා ලේකන් ටපෙන්ති කියලා කියන්නේ ඉරක් තියනවා. මතු කරලා ඉරක් තියනවා. ඒකයි කියන්නේ. ඊළඟට කියනවා චීවර මණ්ඩනත්තාය නානා සොත්තකේහි සතපදී සදිසන් සිබ්බන්ත ආගන්තුක පත්තන් ටපෙන්ති.
සිවුරු සැරසීම සඳහා නොයෙක් නූල් වලින් පත්තෑයන්ගේ සමාන නූල් වලින් සමානව නූල් වලින් වියමින් ආගන්තුක පත්තන් ටපෙන් තිය සිවුරු දැන් පස්කඩ සිවුරක් නම් ඒකට තව අත්තක් තියෙනවා ඒ විදිහට තියලා අපික සිවුරු චුට්ට ඉරුණා කියනකො තව අත්තක් තව මේ එකක් තියලා භාසකස් කරන අර විදිහට අඤ්ඤම්පි අංකින්ච සූචිකාම විකාරං කරොන්ති වෙනත් නැත්තන් නූල් වලින් විකාර කටයුතු අපි ඕලක් කියලා වගේ දෙයක් කියනකො ඒ වගේ දේවල් කරනවා පත්තමුකේවා පර්යන්තේවා පාත්‍රේ මුකේ කියලා කියන්නේ වටේ ධාරේ හරි කෙලවරක හරි වේණින් වා සංකලිකං වා වේණි කියලා කියන්නේ මතක දැන් තේ වචන එක පාට මෙන්නෙත් නේ ඉස්සර විතර වේණින් කියලා කියන්නේ නූලක් කියන එකයි සංකලිකං කියන්නේ දන්වැලක ආකෘතිය දංවැල් ආකෘතියට එවමාදී සබ්බන්න වටති මේ ආදීව සියල්ලක්ම වටින්නේ නැහැ කියලා කියනවා. පක්කති සූචිකාම්ම මේ වටති. ඒ කියන්නේ අර ස්වාභාවිකව මහලා තියෙන ක්‍රමෙම ඇති කියලා කියනවා. ගණ්ඨික පට්ට කංච. එතකොට කියනවා දැන් අපේ ගණ්ඨිය තියෙනවානේ සිවුරේ අර ගැට ගහන්නේ අර යට තියෙන්නේ. මේ ගණ්ඨිය ඒ පටේත් කියනවා පාසවට්ටකම්පි එතකොට ගැට ගහන්න ගන්න තවනූල් කැලක් රවුම් වාගේ තියෙන්නේ ඒක ඒ කොක්ක වාගේ එක ඒ අටකෝණ කම්පි ෂෝලස කෝණ කම්පි ඒක කියනවා ඒ ගන්න කැල අමහත් තියෙනවනේ කැලක් ඒකේ කියනවා කොන් 8ක් කොන් 16ක ඒ විදිහට කරනවලු තත් අග්ගිය ගදා මුගරානි දීනි දස්සෙන්ති එරා ගදායුදේ කියලා අර තියෙන්නේ ජගදාව ගදායුදේ ඒ කියන ආකෘතියට දැන් ඔය එක එක ආකෘති අපි දැන් හරි මේකේ තියෙන දැන් ඔය මේ පංචායුධයක ආයුධ තියෙන්නේ අන්න ඒ වගේ මොකක් හරි දැන් මෙතන නම් කියන්නේ ගදා ආයුධය ඒ විදිහට එහෙම කරලා ඒකේ අර තැන් තැන් වල මල් ගස් වාගේ ආකෘතියට එහෙම දක්වනවලු කක්කටක්ඛීනි උක්කිරාන්ති ඒතර කකුල් වාගේ ඇස් වාගේ මතු කරලා නූල් වලින් පෙන්නලා හදනවලු සබ්බන්න වටති චතුකෝණ මේ වටති හතරස් කොණ තියෙන ආකාරයටම සකස් කරාට පස්සේ හොඳට අටපට්ටම් ආදී කරන්න යන්න එපාලු කෝණ සුත්ත කපිල කාච චීවරේ රත්තේ එතකොට කියනවා කෝණ සුත්ත ඒ නූල් වර්ගයක් කපිල කහපාට නූල් නෝ කියන්නේ කිඹුල් වර්ණය කියන්නේ චීවරේ රත්තේ සිවුර රත් පැහැ වූ කල්ලි දුවිඤ්ඤය රූපා වටති කිය වට්ටන්ති කියලා කියනවා එතකොට අර විශේෂයෙන් ආකෘතියක් කරලා තියෙනවා නම් අර පාටකට ඒක අර පැහැපත් වර්ණේ නැති වුණාට පස්සේ වටී කියලා කියනවා කෝණසුත්ත කපිලක ච චීවරේ රත්තේ දුවිඤ්ඤේ රූපා ඒකේ එන දැන් ඒක අපට සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව හිතන්න පුළුවන් දැන් ඔය පාට කරලා සමහර සිවුරු තියෙන්නේ ඒක ටික දවසක් අඳිනකොට පෙරවනකොට පාට වෙනස් වෙනවා අන්න ඒ වගේ එකක් තමයි මෙතන කියන්නේ ගණ්ටි පාස සම්බන්ධයෙන් ගත්තට පස්සේ කංජික පිට්ට කලිය ආදීසු චීවරම් පක්කිපුතු නැවට්ට. එතකොට කැඳ පිටි ආදී දේවල් සිවුරු පඩු පොවනකොට දාන්න එපා කියලා කියනවා. චීවර කම්ම කාලේ හත්තමල සූචිමල ආදී නම් දෝවණත්තම්. සිවුරු සකස් කරන කාලේ සිවුරු මහාන සිවුරු කපන කාලයේදී අතේ තියෙන කුණු ආදී සේදීම සඳහා කිරිට කාලේච දෝවණත්තම් වට්ටති. කිරිටු කාලේ දෝවණය කිරීමටත් හොඳයි කියලා කියන එක වරදක් නැහැ කියලා කියනවා. නැන්න මේක චෝට්ටක් ඕනනම් බලන්න බැරිය මේ මොකද්ද මේ කෝණසුත්ත කපිල කාච චිවරේ රත්තේ දුවිඤ්ඤ රූප අට ඒ කියන්නේ කෝණසුත්ත කියනකොට කොන් නූල් කහපාටට තියෙනවා ඒකත් කියනවා චිවරේ රත්තේ සිවුර පඬු පෙව්වට පස්සේ මේ රතු නේ මෙතන කියන්නේ සිවුර පඬු පෙව්වට පස්සේ සිවුර පඬු පෙව්වට පස්සේ ඒක දුර්වර්ණ වෙනවලු ඒ නිසා ගැටලුවක් නැහැ කියලා කියනවා. ඒකයි තමයි අදහස් කරන්නේ. රතු කතාන්දරයක් නේ පඬු පෙව්වට පස්සේ. ගන්ධං වා ලාකං වා තේලං වා රජනේ පක්කිපිතුන් නැවට්ටති කියලා කියනවා. ඒතර පඬු පොවනකොට සිවුරට ඒ පඬු වලට සුවඳ හරි නැත්තම් ලහට වරි එහෙම නැත්තම් තෙලක් හරි දාන්න එපා කියලා කියනවා. චීවරං රජිත්වා සංකේනවා. එතකොට සිවුර පඬු පොවලා හක්ගෙඩියකින් හරි මෙහෙම මිටින් හරි කිසිම කෙනකින් අර මේව කරන්න එපා කියනවා. ඝට්ටණය කරන්න එපා කියනවා.
සමාලාට එහෙනම් අයන කරන්නේ ගැන කවර කතාවද? අයන කරන්න එපා එතකොට. භූමියං ජානුකාන් නිහන්ත්වා. එතකොට කියනවා බෝ බිම දනගහගෙන නිහන්ත්වා බිම දනගහගෙන හත්තේවා ගහෙත්වා දෝනියම්පි න ගහන්සිතබ්බං. එතකොට ඒ පඬු ඔරුවේ ඒ තරම් තදට ගහන්න එපා කියලා මේ කියන්නේ දන බිම ඇඳගෙන පුළුවන් තරම් වෙර වීර්යය දාලා එහෙම කරන්න එපා කියලා දැන් සාමාන්‍ය සිවුරු හොදන්නේ අපි පඬු ඔරුවක හිටගෙනනේ. එතකොට මේ තරම් තදට වදින්නේ නැහැ. නමුත් අර බිම ඉඳගත්තර වෙයි හයියෙන් ඕක පුළුවන් අතුල්ලන්න. එහෙම එපා කියලා මේ කියන්නේ. හැබැයි ඉතින් දැන් අපි මෙහෙම ගත්තොත් කියනකො දැන් ටයිල් තියෙන නාන කාමරයක. දැන් ටයිල් තියෙන නාන කාමරයක අඳනයක් මෙහෙම මෙහෙම කරලා හේදුවා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. මෙහෙම අතුල්ලා හේදුවා කියලා. මොකද හේතුව? ඔය ගලක වාගේ අතුල්ලනකොට ලීවලුන් හද පඬුවරක වාගෙන ගොරෝසු ගතියක් තියෙන්නේ. දැන් ටයිල් තියෙන කාමරේ නැත්තම් බාත් ටබ් එකේ මෙහෙම කරලා අර මිනිස්සු අර ඔය ගඟේ ලිඳගාව රෙදි අපුලන වාගේ ගැහුවා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද ටයිල් පොළවේ ලැස්සලා යනවා. මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා මේ ණය අනුසාරයෙන් ගන්නට ඕනේ. මේ ක්‍රම අනුසාරයෙන් වරදක් නැහැ කියලා. ආ එහෙමත් අවශ්‍ය වෙන්නේ නැත්නම් අතින් පොඩි කරනකොට මොකද මේ අපි මේ කුඹුරු හාණ්ඩ යනවා ඈ. එනිසා එහෙම කිලුටක් වෙන්නේ නැහනේ. එනිසා එහෙම අනික දිනපතා අපි අඳනේ හොදනවා. මම නම් දිනපතාම සබන් දාලා හොදනවා. එතකොට ඕකේ මොකක්වත් නැහැ. දාඩිය විතරනේ එතකොට තියෙන්නේ. මේ කියන්නේ දෝනියන් වා පලකේවා පඬු ඔරුවේ හරි එහෙම ලෑල්ලක හරි තියලා අන්තේ ගාහපෙත්වා හත්තේන පහරිතුන්. අන්න ඒක තමයි කෙලවරක ඉඳලා ඔහම අතුල්ලන්න එපා කියලා කියන්නේ එතකොට. තම්පි මුට්ටිනා න කාතබ්බං. එතකොට මීටින් මෙහෙම කරන්නත් එපා කියලා කරනවා. අපි සමන මෙහෙම මෙහෙම කරා සිවුරෙම්මනේ. පෝරාණකත්තේරා දෝනියම්පි නට අපේසුම්. පෙර ස්වාමීන් වහන්සේලා පඬු ඔරුවේ තියලවත් කරේ නැහැ කියලා කියනවා. ඒකෝ ගහෙත්වා තිට්ඨති. එක ස්වාමීන් වහන්සේ නමක් ඒක අල්ලගෙන ඉන්නවලු. අපරෝ හත්තේන කත්වා හත්තේන පහරන්ති. අතින් පොඩි කරගෙන යන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි නිදසුනක් වශයෙන් ගත්තට පස්සේ ඉතින් මෙහෙමයි නේද? මේක ගන්නක මෙහෙම මෙහෙම ඇරගෙන අපි අර මෙහෙමද ආන්නේ විදියට එහෙමලු සිවුරු හේදුවා කියලා කියන්නේ ජීවරස්ස කන්න සොත්තකම් නැවට්ටති. එතකොට කියන සිවුරු වල කොණ්ඩ වල නූල් එල්ලෙන්න තියෙන එක එපා කියලා කියනවා. ඒක නිකන් අර මේ අර සීතලට පොරවන මොකද්ද එකක් වාගේ වෙයිලා නේ. මෙව්වාගේ වෙයි මේ තියන්නේ නේද? සිවුර කොන් තියෙන මෙන්න මේ විදිහට එල්ලේ සිවුර පෙරවටවා. ඔහොම. තියෙන සිවුර වල කොන් තියෙන්න ආරෙන්න එපා, එල්ලේ නූල් තියෙන්න ආරෙන්න එපා කියලා කියනවා. එතකොට කියනවා අර සිවුරු වේලන්න ගියාට පස්සේ සිවුරු නිකම්ම දැන් අපි ගත්තොත් එහෙම දැන් සිවුර කියලා සිවුරු ඇලේ දැම්මොත් එහෙම දැන් මේක සිවුර නම් මෙහෙම කරලා සිවුරු ඇලේ දැම්මොත් එහෙම දැන් මේක සිවුරු දණ්ඩ හරි සිවුරු වැල හරි කියනකො දැන් මෙහෙම දැම්මාට පස්සේ එතකොට මෙහෙ පාරක් හිටිනවනේ. දැන් මෙහෙම පාරක් හිටිනවා. ඒ නිසා තමයි අර සිවුර කියන්නේ එහෙම වෙන්නේ නැති වෙන්න දැන් මේක සිවුර නම් සිවුරු නූල් කොන් කි මෙන්න මේ පිටැඟවල පටි කීපයක් බඳිනවා තාවකාලිකව මහනවා. මහල ඉවරටන් ඒකෙන් බඳලා තමයි කරන්නේ. හැබැයි දැන් එහෙම අවශ්‍ය කරන්නේ දැන් හයිය ක්ලිප්ස් තියෙනවනේ. ඒ ක්ලිප්ස් කීපයක් වැඩිපුර මෙහෙම 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 ගැවුවා නම් වැලත් එක්ක තියලා මේ වගේ පොටක් පොට දෙපැත්තට වැටෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. එක පොටේ හොම තියලා ඒ ක්ලිප්ස් කීපයක් කොහොම වැඩිපුර ගැවුවට පස්සේ සිවුර වැටෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඒවා අද පහසු ක්‍රමනේ ඉතින්. එහෙම ගන්නට පුළුවන්. මේ බුදුරජාණන්සේ දේශනා අනුජානා බික්කේ කන්න සුත්තකම් කියලා ඒ කොන් නූල් අනුදෙනවා දැන් කොනේ නූලක් සිවුරේ අනුදෙනවා දාලා ඒකයි. ඒවන් අනුවාතේ පාසකම් කත්වා බන්දිත්තබ්බා මේ විදිහට නුවාවේ පැසක් කරලා දාන්න කියලා කියනවා එතකොට. රජන කාලේ ලග්ගනත්තාය මොකටද හේතුව? පඬු ගහන කාලයේදී එල්ලලා තියන්නට වේරෙන්ඩ එල්ලලා තියන්නට. ගන්ටිකේපි සෝභාකරණත්තන් ලේකාවා පිළකාවා නවට්ට. ඒතර ගන්ටිය වුණත් ලස්සන කිරීම සඳහා ඉරි ඇඳීම පිළක ගුලිගුලි වාගේ සකස් කරලා තියෙන එක වටින්නේ නැහැ. නාසෙත්වා පරිබුංජි තබ්බන් කියලා කියනවා. මේවා අපි නම් ඉතින් සිවුරක් ගෙනාවට පස්සේ මොකක්වත් නැහැ. පඬු ටික ගහගත්තා ජංගේය ගීවේය ගන්ටිපාස අල්ලලනම් පෙරවනවා. ඉතින් මේවා මන් දන්නේ නැහැ. ඉතින් සානසලා එහෙම කරනවද කියලා. ඉතින් මම දන්න ඉතිහාසය නම් ඔය ලස්සන කරනවා ගන්ටිපාසය අටපට්ටම් වලට හදනවා. ඊළඟට ඒක සතර මේ හය පට්ටම් වලට හදනවා. මම නම් එහෙම දැකලා නැහැ. ඉතින් මම මට හම්බෙච්ච
සාරණසල අතර නම් එහෙම සාරණසල දැකලා නැහැ ඉතින්. ඒ නිසා මේ වගේකින් අප බලන්න ඕනේ ඉතින් ප්‍රායෝගික පැත්ත කොච්චරද කියලා. ප්‍රායෝගික පැත්ත චුට්ටක් බලන්නට ඕනේ. එක පැත්තකින් බැලුවොත් ලද බොළඳ වැඩ. අනිත් පැත්තෙන් බැලුවොත් ධර්මානුකූලව කෙලෙස් වැඩෙන වැඩ. අනිත් පැත්තෙන් බැලුවොත් සත පහක තුට්ටු දෙකක ප්‍රයෝජනයක් නැති જાති. අන්න ඒකයි. මොකක් හරි කරන එකේ තියෙන්න එපා මොකක් හරි. ඒක නිසා ඉතින් මේක නිසා මේවා බොහොම ඉතින් මේ වගේ සංසල ඉන්නවා කියලා පොඩක් හොයලා බලන්නට මේ ඔකරනවාද කියලා. පත්තේවා තාලකේවා ආරග්ගෙන ලේකම් කරන්ති. එතකොට කියනවා මේ පාත්‍රේ හරි පැම්බොණ භාජනේ හරි ආරග්ගෙන කෝරකින් ලේකම් කරොන්ති. ඉරි අඳිනවා. අන්තෝවා බහිවා නවට්ටති. අතුල් පැත්තේවත් පිට පැත්තේවත් අඳින්න එපාලු. ඉතින් ඕගොල්ලෝම බලහන්න මෙහෙම කරන සංසල ඉන්නවද කියලා. මැටි පාත්‍රයක් වේවා යකඩ පාත්‍රයක් වේවා මෙහෙම කරන සංසල ඉන්නවද කියලා බලන්න. මට නම් හම්බෙලා නැහැ. පත්තම් බමන් ආරෝපේත්වා. ආ පාත්‍රේ අර මේ සූරලවාගෙන නිකන් ලස්සන කරන බැම ආරෝපය දිලිසෙන මට්ටමට සකස් කරලා කියන එක නෝ කියන්නේ. බැමන් ආරෝපේත්වා කියන්නේ ෂයින් එකක් අරගෙනනේ. ඒක ආරෝපේත්වා මජ්ජිත්වා පිරිමැදලා පචන්ති. පාත්‍ර පුලුස්සනවලු. මණිවන්නම් කරිස්සාමීති. මණික්කක වාගේ දිලිසෙන වර්ණය එන විදියට සකස් කරනවා කියලා. ඒකත් එපා කියනවා. තේලවන්නෝ පණ වට්ටති. තෙල් තෙල් වර්ණේ දැන් කළු පාත්‍රේ තෙල් ඇල්ලුවට පස්සේ තෙල් වර්ණේ එතන ඒක ගැටලුවක් නැහැ කියනවා. පත්ත මණ්ඩලේ බිත්ති කම්මන්න වට්ටති. එතකොට කියනවා ඒ පාත්‍රේ මඩුල්ල කියන්නේ ස්ටෑන්ඩ් එකනේ. දැන් ඔය එක එක ආකෘතියෙන් අද අපි නැති නිකල් පාවිච්චි කරනවා. සමහර ස්වාමීන් වහන්සේ වේවැල් වලින් සකස් කරනවා. සමහර ලී වලින් සකස් කර ගන්නට පුළුවන්. එක එක ක්‍රමයට හදා ගන්න පුළුවන්. ඒවත් කියනවා මේ බිත්ති කම්මන් කියලා කියන්නේ ආකෘති කර්ම කරන්නට එපා කියලා කියනවා. බිත්තිවල එක එක ආකෘති කර්ම කරන්න ඒ විදිහට පාට හරි දත් ඒවා පෙන්නලා හරි මුකුත් කරන්න එපා කැටයම් හරි කරන්න එපා කියලා කියනවා. මකර දාන්ත කම්පන වට්ටති. මකර දත් ආකෘතිය කරාට කමන්න නැහැ කියලා කියනවා. ධම්ම කරක චත්තස්. ඒ කියන්නේ ධම් කරකය කියලා කියන්නේ මම ඔයිට ඉස්සලා කියලා තියෙනවා. මොකක්ද ධම් කරකය කියන්නේ? පැන් ගන්න. ඒක කොයි විදිහට හදලා තියෙන්නේ? කඩපිම්ම බැඳලා තියෙනවා. අපි ජොග්ගුවක් ගන්නකො. එතකොට ඒකේ වාසිය කියලා කියන්නේ වතුර ගණ්ඩායි බොණ්ඩායි කටයු දෙකම කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය නිකන් ජොග්ගුවක් ගත්තොත් වතුර ගන්න පුළුවන් පෙරා ගන්න බෑනේ. අරකේ වතුර පෙරාගෙන පෙරා ගන්නත් පුළුවන් බල දණ්ඩත් පුළුවන්. ඒ කියන්නේ මේ වගේ දැන් කෝප්පයක් ගත්තොත් එහෙම මේ කෝප්පේ අර කඩපිම්ම බඳිනවා කියන්නේ රෙදි කෑල්ලකින් හොම් බැඳලා තියෙනවා. රෙදි කෑල්ලක් වටේටම ඔම දාලා රෙදි කෑල්ල වටේටම මෙහෙම බැඳලා තියෙනවා මොකක් හරි එකකින්. එතකොට ඔය දන්නවද නැද්ද අපි නම් ඒ කාලේ කරලා තිනවා පොඩි කාලේ ඔය මේ රබර් රත් වලින් යනකොට මේ සද්දම්මාලෝකයට නම් දන්නව ඇති රබර් රතුන් වලින් එමෙ යනවට ලොකු රබර් පොල් කට්ටක් අරගෙන ඒකට උඩින් ඔට්ටපාලු මිදිලා තියෙනවනේ ඒක අරකට ඔට්ටපාලු එක ගලවලා අරගෙන අරකට ගාලා ඩොන් ඩොන් ගගා ඩොල් කියේ වාගේ බෙර ගහනවා අපි මෙහෙම ගාලේට දන්නවද එහෙම එක දන්නේ මොනවද දන්නවද එහෙම කරනවා. ඉතින් ආන් ඒ වගේ කඩපිම්බ බඳිනවා කියලා කියන කඩපිම්බ බඳිනවා කියවට පස්සේ හරි මොකද මේ මොනවාද මේ වණ්ඩු එහෙම හදනකොට කඩපිම්බ බඳින්නේ ආන් ඒ වගේ. එහෙම අර තියනවා නිකන් මොකක් හරි භාජනයක්. පිටකම ජොග්ගුවක් කියලා කියන්නකො. ඔය ජොග්ගුවේ තියෙන අර වතුර අක් කරන පොඩි එක නෑ කියලා හිතන්නකො. පෝච්චියක් නේ ජොග්ගුවක නෑනේ පෝච්චිය වල නේවා තියෙන්නේ. ඒ වගේ එකක මෙහෙම වීදුරුවක් වාගේ හිතාගත්තත් කමන්නේ. උඩින් ඒ වගේ එකක් බඳිනවා. ඒක තියෙන්නේ මොකටද? වතුර පෙරෙන්න. දැන් ඔය ගමනක් එහෙම යනකොට දැන් අපි කියමුකෝ වැල්ලක වැල්ල එහෙම කරා ගඟ ගාව. ඒ වතුර පෙරා ගන්න තු ගඟේ වතුර බොන්න බෑනේ. වැල්ලේ වලක් හාරලා ඒක ඔබන වාරකට. එබුවට පස්සේ මොකද වෙන්නේ? ඇතුළට වතුර ටික පෙරිලා යනවා. එතකොට අර බැඳලා තියෙන කඩපිම්ම රෙදි කෑ ලයින් කරලා ඒකෙම බොන්න පුළුවන්. දැන් ජොග්ගෝකින් ඒ කාර්තව්‍ය දෙකම කරන්න බෑනේ. කෝප්පෙකින් ඒ කාර්තව්‍ය දෙකම කරන්න බෑනේ. එතකොට අර දම්කරකය කියන එක අන්න ඒ වගේ උපකරණයක්. ඒකේ දම්කරකය මෙතන කියනවා අර ඒකේ මේ චත්මේ චත්තස කියලා කියන්නේ මුදුන් කොටසේ. මුදුන් කොටසේ උපරිවා හෙට්ටාව උඩහරි පහළ පැත්තේ හරි
දම්ම කරක කරක කුච්චයන්වා. ඒක ඊළඟට කියන කියන මහතහරි කුච්චය කියන්නේ මරණ ධම්ම කරකේ කුච්චය කියන්නේ වටේට තියෙන ලොකෝ දැන් ජොග්ගුව නම් මැද තියෙන මහතහරිනේ මේ කියන්නේ. ඒ වගේ තැන් වල ලේකා නවට්ටති. ඉරි අඳින්න එපා කියලා කියනවා. ඊළඟට කියන චත්ත මුකවට්ටියන් 50 ලේකා වට්ටති. එතකොට ඒක මොයටියේ ඉරි ඇnder කමන්නේ නැතුළු. මොකද එතකොට රෙදි කෑල්ල උනත් බඳින එකත් හොඳට හයියට හිටිනවනේ කියලා කියනවා. ඊළඟට කියනවා කාය බන්ධනස සෝබනත්තං. එතකොට කියනවා පටිය ලස්සන කිරීම තන සඳහා ඒ තැන් වල නූල් දෙපොටක් මේවා කරනවලු. නූල් දෙපොටක් කියලා මොකද ඒ හයිය වෙන්න. එතකොට කියන දැන් නූල් දෙපොට් නෙවෙයි දැන් බුරුම පාටිය වල මෙහෙම 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 එක එක අකුර වියලා 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 හයිය කරලා තියෙන්නේ. හැමදේම දැන් අපි සාමාන්‍ය පටියක් හදා ගන්නකොටත් එහෙමනේ. දැන් සාමාන්‍ය දෙයකට වඩා ඒකේ වැඩිපුර වැඩිපුර නූල් කීපයක් වරන මොකද ආරක්ෂා උදෙසා හයියට තියෙන්න එපා ඉන බඳින පටිය අඳින බඳින පටිය ඒ නිසා ඒකයි මේ කියන්නේ කා ඒක ඒ කියන මේ කක්කටච්චීනි කකුළු ඇස් ඒ කියන්නේ එළියට පයින්ලානේ කකුළු වගේ ඇස් තියෙන්නේ නං වනවලු ඒක ඒක එපා කියලා කියනවා ඊළඟට ඉතින් ඕක බැඳලා කාටද පේන්නේ මං අහන්නේ පටිය ඔය ආකෘතියක් කරලා කාටද පේන්නේ අඩු වාසේ එකට වාසේ කරන හාමුදුරු කෙනෙකුටවත් ඕක පේන්නේ නෑ මේ ඉන බඳිනා පටිය කාටද පේන්නේ එහෙම නැතිව පැම්පහසු වෙන්න වෙලාව වෙලාව ගියලාක වැරක දාපු වෙලාවක පේන්නේ ඉතින් මොකද දැන් අදනේ අසියුරක් වාගෙන හොදපද හොදලා දැම්මමත් පේනවනේ ඉතින් පටිය කෙනෙක් හේද හොදන එක හොදනවා නමුත් ඒ තරම් හොදන්නේ නෑනේ පටිය ඇඟේ ගෑවෙන්නේ නෑනේ සිවුරට උඩින්නේ අදනේට උඩින්නේ බැඳෙන්නේ ඉතින් මේවා මේ දන්නේ නැහැ ඒ වගේ ආස්වාදයක් ලබන්න පුළුවන් සානසලා ඉන්න ඇති මං හිතන්නේ. ඉතින් මට නම් නොහුරුයි. මට නොහුරුයි. මට ආගන්තුකයි. දැන් මේ අද අපේ මේ බඳින පටියවත් අපි මොන පාටද කියලා එහෙම හැවිල්ලක් නැහැනේ. පටිය බැඳ ගැලෙව්වා නෑවා අපව අඳින ඇඳගත පටිය බැඳ ගත්ත එච්චරයි. ටික දවසකින් පටිය හොදලා දානවා. එච්චරනේ කරන්නේ සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා මේවා මේ මේ ඒක තමයි මම කියේ මේ 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 අටුව සාරාංශ කරන්න ඕනේ කියලා. එහෙම එපා කියනවා කකුළු ඇස් වාගේ නම් වන්නට එහෙම කොටා ඒවා කරන්නට එපා කියලා කියනවා උභෝසපන අන්තේසු එතකොට කියනවා පටිය දෙපැත්තේ කියන්නේ පටිය දෙකලවර කියනකො දසා මුකස්ස කෙලවර තියෙනවානේ අපි ගත්තොත් එහෙම දැන් මේ අපි කියමුද අපි දැන් මේ පාවිච්චි කරන පටි නම් මහලොක් ගොඩක් જાති නෑ මොකද ඒක දැන් අර අපි මේ පටිය මහතර හැදිලක් මුකුත් ඇත්තේ නෑනේ නේද පාටි බැඳලා නැවද්ද දැන් මෙහෙමනේ දැන් මේ පාටි මොකක්වත් නැහනේ දැන් මේ කෙලවර ආර ශක්තිමත් වෙන්න මෙහෙම ආපහු ගැටයක් ගහලා තියෙනවා දැන් එහෙම නැතුව අපි කියනක රෙද්දෙන් හරි මොන වියාගත්තු පාටියක් කියලා එතකොට මේක පළලයිනේ දැන් මේක පළලයි එතකොට එතකොට මේකේ මේ කියන්නේ ඔබෝසු අන්තේසු දෙකෙලවර මේ කෙලවරයි පාටි අනිත් කෙලවරයිනේ දසා මුකස්ස ඒ කියන්නේ කෙලවර දැන් මේක පාටියේ දහවලෝ කියලා කියන්නේ කෙලවරේ තියෙන පාටියනේ අපි කියමුකෝ මේ සාමාන්‍ය රෙදිවලින් මහගත පටියක් කියලා තිරභාවය එක ශක්තිමත් වීම සඳහා දිගුණං කොට්ටේතුම් පටි දෙකක් තියලා ඒක වෙලන්නට නැවත නැවත සිග්සැක් කරගන්නට වරදක් නැහැ කියලා කියනවා දසාමුකේ පන ඝටකං වා මකරමුකං වා ලෙඩ්ඩු සීස ලෙඩ්ඩුබ ලෙඩ්ඩුබ සීසං වා යංකිංචි විකාරෝපං කාතුන්න වට්ටති එතකොට කියනවා ඒකේ මේ දහාලුව කෙලවර පටියේ කෙලවර තියෙන මේ පට මේ බන්ධනේ කාය බන්ධනේ කෙලවර ඇති පටියේ ඝටකං වා කලේක ආකෘතිය නැත්තම් මකරමුකං වා මෝරුන්ගේ මුඛ ආකෘතිය හරි නැත්තම් ලෙඩුසේ දියබාරියන්ගේ ඔළුව ආකෘතිය නිකන් ගුලි කරලා දියබරුවාගේ දියබාරියාගේ ලෝරුව ඔළුව නිකන් ඒ විදියනේ කිසියම් විකාරයක් කරන්න එපාලු තත්ත තත්ත අච්චිනී දස්සෙත්වා ඒ ඒ තැන ඇස් වි ආකෘතියට දක්වලා माला कर्म आदि माला कर्म के अंति मल मल अंतिन माला कर्म लिय कर्म होतीन यम यम आधिट कोट्टित काय बंधना ये विधिट कटयम कर लतीन काय बंधन पटिया तिपाखी लखीयन मेवा दैदी मेवा मेहमाय दंगापित मेक दंग और पहा मेक वार पहालवाक विस्सा इतर मेक कियला नेते अडुवासी पहालवाक दहायाक्वत कियला नेते
ඉතින් දැන් මේ ඒ කියවනකොට අපට මේවා කල්පනා වෙලා තියෙන හැබැයි ගුරු ඇසුරේ කියනකොට නම් ඉතින් හොඳට අහගෙන ඉන්නවා ගුරුවරයා යටතේ කියනකොට ඉතින් අහගෙන ඉන්නවා ගුරුවරයාත් කියලා දෙනවා ඉතින් මට දැන් හිතෙන මේ වගේ ප්‍රායෝගිකත්වයේ කොච්චරද කියලා ඉතින් ප්‍රායෝගික නැත්නම් ඒක ඉගෙන ගන්න යොදවන කාලය සමයත් ඒක උගන්වන්න යන කාලය සමයත් මට හිතෙන අපත යනවාද කියලා හැබැයි ඉගෙන ගන්න ඉගෙනගෙන ඉවරලා යම් කිසි සීමාවකදී හැම හිතුවට කමන්නේ දැන් අපිත් මේවා ඉතින් කොච්චර ඉගෙනනවද කොච්චර ඉගෙන ගත්තද පාලි භාෂාව ඉගෙන ගන්නවත් මේකෙන් උදව්වක් ලැබෙනවා කියලා හිතාගෙන දැන් සමහරව කරන්නේ ඒක නෙවෙයිනේ සමහරව කරන්නේ මේවා ඉගෙනගෙන මේ අපි තමයි අපිද අපි තරම් විනය දන්න කට්ටියක් මේ මෙහෙමයි පටියත් මෙහෙමයි පොගටුවත්ත් මෙහෙමයි මේක කෙරෙන්න ඕනේ කියලා ඔය ප්‍රාතිහාර්ය පුස් ඒකයි මට කියන්න තියෙන්නේ අවශ්‍ය කොටසක් විනය තියෙනවා පිටකේ නම් එහෙම් පිටින්ම අට කතාවල තියෙනවා ඒ නිසා මේවා ඉගෙන ගත්තා මේවා කිව්වා මෙහෙම කියනවා මෙච්චර කාර්යයක් ඔය ප්‍රාතිහාර්ය නම් බොල් මොකද මේ වගේ ප්‍රායෝගිකත්වයේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා ප්‍රායෝගික නැති දාමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ ඉතින් ඔයගොල්ලෝ ඉගෙන ගන්න හැම කෙනාම දැනුම ප්‍රතික්ෂේප නොකර ඉගෙන ගන්න ඉගෙනගෙන ඉවරලා ඊට පස්සේ බලන්න මේ විදියට අපි මේ ගොඩක් කල් කරන නිසානේ මම කියන්නේ හේතුව මේකයි මම කියන්නේ දැන් මම අවුරුදු 30කට ආසන්න කාලයක් මගේ ඉතිහාසයේ මේවා කරන ස්වාමීන් වහන්සේලා මම දැකලා නැහැ ඒක 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 ඇත්තනේ මම කියන එක මගේ ඉතිහාසයේ මේ පාත්‍රයේ වටේ ඉරි අඳිනවයි මේ විනපන්‍යා පාටි වටේට මේවා කරනවයි කකුලුවන්ගේ ඇස් විදියට ආකෘති කරනවයි මට හම්බෙලා නැහැ ඒකයි මම කියන්නේ දැන් එහෙම නැතිනම් එක සයන්නාස කෙනෙක්වත් ඉඳපැ මේවා කරන සයන්නාස මොකද අපි සංඝ සමාජවල නිකන් හිටියේ නැහැ විශාල සංඝ පිරිස් මැද බොහොම ප්‍රායෝගිකව හිටපු වැඩ කරමින් හිටපු හාමුදුරු කෙනෙක්. ඒ නිසා මට එහෙම එකක් තියෙනවා. ඕගොල්ලන් සමහරට මෙහෙ ඔය කීප තැනක නිදලා තියෙන නැත්නම් වැඩි කාලයක් නැහනේ මහාන වෙලා. ඒකයි. ඉතින් අපේ නාවිනි හරි ධම්ම සාන්දල මේවට හරි මාධ්‍යස්ථයි. ආන්න එහෙමයි. උන්වහන්සේලාගේ චරිතය අපි දැන් ළඟ ඉන්නකොටම දැක්කා. උන්වහන්සේලා මේවා මේ කාලට චර ප්‍රායෝගිකද කියන තැන සාන්දල හිටියා. හැබැයි සඳලා ප්‍රතික්ෂේප කරන්න ගියත් නෑ මාත්මේ ප්‍රතික්ෂේප කරනවා නෙවෙයිනේ මම මේ ਵਿਚාරය කරනවා මගේ අදහස මෙහෙමයි මේකේ තියෙන මෙහෙමයි ඉරාට තවදුරටත් කියනවා තත්ත තත්ත අච්චිනී දස්සෙත්ව එකක් කියවා නේද උජුකමේව පණ මච්චකණ්ඩකංවා එතකොට ඒ පටියේ කෙලින්ම මස්කටු ආකෘතිය ඒ මස්කටු ලස්සනයි මාළු කටු මාළු මාළු වගේ මේ කටු ආකෘතියට නැත්තම් කජ්ජුරේ පත්තකංවා ඉඳි ඉඳි ඉන්දියාත්තේ ආකෘතියයි මාළු වගේ ඇටකොට්ටයි කිට්ටු යනවනේ අන්න ඒ විදිහට මට්ටපට්ටිකංවා මටසිලට කරලා මේ පටි ආකෘතියට සකස් කරලා පට්ටිටන් වට්ටති එහෙම සකස් කරලා තියෙනවා නම් ඒක ගැටලුවක් නෑ කියලා කියනවා කාය බන්ධනස දසා ඒකා වට්ටති එතකොට කියනවා කාය බන්ධනයේට වාටි එකක්ම හොඳයි කියලා කියනවා ද්වේතීනි චත්තාරිපි වට්ටන්ති ඕන් හිතලා බලන්නකෝ එතකොට කාය බන්ධනයේට එක පාට මේ කාය බන්ධනයේට ඒකා දසා වට්ටති කියලා කියනවා ඒ කියන්නේ වටේට පටිය තියෙනවනේ දැන් කාය බන්ධනේ මේක නම් මේක ඉතාලගෙන මේක පටිය කියලා කියන්නකෝ මේක පටිය නම් මේකේ කියනවා ඒකා දස ඒ කියන්නේ දහවලුව දහවලුව කියලා කියන්නේ වටේට යන වාටියනේ තවරදි පටියක් තියලා ශක්තිමත් වෙන්න තිරකරණය සඳහා මෙහෙම කියලා ඔන්න වාටිය තව පටියක් ඔන්නම යවනවා හොඳේ අන්න එකක් කියනවා ඊළඟට එනවා දේ වට්ටති තීනි වට්ටති තුනකුත් වටිනවා චත්තාරිපි වට්ටති හතරකුත් වටිනවා ගන්න ඒක කමන්න ඇතුළු කියලා කියනවා තතෝ පරන්න වට්ටාන්ති ඊට වඩා මේ මේ අර මේ දහවලු
මේ වා පටි පහක් බඳින්න එපා කියලා කියනවා. රාජ්‍යක කාය බන්ධනං ඒකමේ වට්ටති කියලා. කියන්නේ රහන් වලින් සකස් කරලා තියෙන පටි එකක්ම වටේ කියලා කියනවා. පාමංග සන්ටානං වා කියන්නේ හවඩිය සටහන් ඒකම්පින වට්ටති. ඒක ආකෘති වැඩි මොස්තර වැඩි බෝරින් කියලා කියනවා. දසාපන පාමංග සන්ටානාපි වට්ටති කියලා. දහවල එක ගැටලුවක් නෑ. කියන්නේ පටියේ වටේට යන අර පටිය ඒකයි කාය බන්ධනේ වටේට යන පටි අල්ලන පටි වාටිය කියන්නේ ඒක. බහු රාජ්‍යකේ ඒකතෝ කත්ව නූල් ගොඩාක් එකට කරලා ඒකේන එකක් විදියට නිරන්තරං අතරක් නොතියා වෙලලා 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 සකස් කරලා තිනවා. බහු රාජ්‍යකං තකතං බහු රාජ්‍යකං නෙවට්ටති කියලා කියනවා. ඒක එපා කියලා කියනවා. බහු රාජ්‍යකේ ඒකතෝ කත්ව ඒකේ නිරන්තරං වේටෙත්වා. එහෙම ආදලා තිනවා ඒකේන නිරන්තරං. ඒකලා වෙනම නූලකින් අතරක් නැර. ඒක වෙලලා තිනවා. කතං බහුරාජ්‍ය කාන්ති නවත්තබ්බං ආ ඒක අර يعني ඒක ගොඩක් නූල් වලින් කරාට පස්සේ එකකින් අර ඔක්කොම වැහිලා තියෙනවනේ ඒකට බහුරාජ්‍යකම් කියන්න එපා ඒක කියන තං වට්ටති කියලා කියනවා අර නූල් ගොඩක් වටේට පේන්න නැහැ නේද දැන් එක නූලකින් අර ඔක්කොම වැහගෙන වෙලාගෙන ආවනේ එනිසා ඒක කමන්න නැහැ කියලා කියනවා කාය බන්ධන වීටි එතකොට කියනවා පටි අර කෙලවර දැන් ඔය අපි වාගේ නෙවෙයි සමහර සංස්ලග් ඔය මේ මෙතන තියෙනවනේ අර මේ මෙහෙම මෙන්න මේවා එකක් හදලා තියෙනවනේ මෙන්න මෙහෙම කරලා ඒකට කරලා මේකෙන් පටි අනිත් පැත්ත දාලා ගැට ගන්නවා මෙන්න මේවා එකක් කරලා අනේ එකයි කියන්නේ සමහර ලාට ඔය මේ තල් ඇට වලින් එහෙම සමහර සංස්ලග් ඔය මේ සිවුරේ අර ගන්ටි පාස්සේ ඒ වගේ මොකක් හරි ක්‍රමයක තල් ඇට වගේ දෙයකින් ඒකේ මෙන්න මෙම ගන්ටි පාස්සේ තියලා ඒකට තමයි අර ගන්ටි නූල දාලා බඳින්නේ ඒව නම් දැකලා තියෙනවා සාහනස්සලා කරලා තියෙනවා අන්න ඒ වගේ කියනවා මෙතන ඒක කියනවා කාය බන්ධන වීටි ඒ කෙලවර වීටි කියලා කියන රවුමට හදලා තියෙන එක අට මංගලාධික යංකින්ජ විකාරෝපන්න වටති ඒකත් කියනවා ඉතින් අර එක එක ආකෘතියට දැන් සකස් කරලා ගන්න පුළුවන් නේ දැන් ඔය සමහර දේවල් තියෙන්නේ ඔය මල් වාසස් එහෙම තියෙන්නේ ඒවා ඔහොම 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 අර පැත්තර රැහැලා 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 වගේ හදන්නේ දැන් අලුතෙන් එන වාහන වලටත් තියෙන්නේ ඉස්සල හොම රවුමට ඇවිල්ලා දැන් මොකද දැන් ප්‍රාඩෝල එහෙම දැන් කොහොමද ඉන්නේ දැන් මෙහෙම පැත්තර කපල වගේ තියෙන්නේ ආන්න ඒ වගේ කියන එකයි මේ කියන්නේ ඉස්සර තිබුණ රවුමටනේ දැන් තියෙන මෙහෙම කෙලීම කපල වගේ ඉස්සරහම තියෙන්නේ ආන්න ඒ විදිය මේ කියන්නේ ඉතින් එන්නේ ඒක කියනවා ඒක එපා කියලා කියනවා අට මංගලාධිකං යංකීච විකාරෝපන්න වට්ටති ඊළඟට කියනවා පරිච්ඡේද ලේකා මත්තම්පි වට්ටති එතකොට කියන අර සීමාව දැනගන්නට බැඳ ගන්න සීමාව දැනගන්නට ඉරක් පමණක් තිබ්බට කමන්නෑ කියලා කියනවා වීටකම්පි දැන් එතකොට ඒකේ වීටේ කියන අර මේ කෙලවර තියනවනේ බස්සන රවුම මම අර ඉස්සලා කීවර සමහරට තල් ඇට වලින් වාගේ සකස් කරලා තියනවා කියලා ඒකේ කියන ඔබෝසු අන්තේසු එතකොට ඒකේ දෙකලවර තියෙනවානේ දැන් අපි ගත්තොත් දැන් මෙහෙම ගත්තර පස්සේ මෙහෙම ගත්තර දෙකලවර මේ කෙලවරයි ආනේ දෙකලවර දැන් මෙහෙම කරලා ගත්තර පස්සේ දැන් මෙහෙම කරලා ගත්තර පස්සේ අපි ගමු ගන්ටි නුල දාන්නේ මේකේ කියලා මේ කෙලවරයි ආන්නේ එකයි එවාගේ තැනක දෙපැත්තේ කෙලවර තිරකරණාත්තාය ශක්තිමත් කිරීම සඳහා ඝටකම් කරොන්ති ගණකම කරනවා එහෙම නැත්නම් අර ඝටක කියන්නේ කලයේනේ ඒ කියන්නේ මෙතන ගණකම කරලා වාටියක් දානවා කියලා හිතා ගන්නකෝ වාටියක් දානවා කියලා දැන් අපේ ওই පාත්‍රයේ තියෙන්නේ දැන් පාත්‍රයේ ඉස්සර අපට තායිලන්තෙන් එනකොට පාත්‍රයේ කැපුවාට පස්සේ ඔකේ තිබුණ ධාරයක් ඒ ඉස්සර අපට තායිලන්තෙන් ගෝ තායි පාත්‍ර එනකොට ධාරයක් තිබුණා ඒතර ධාරය යටට නවලා තියෙන ඇතුල් පැත්තට මෙහෙම පාත්‍රයේ ඇතුළට නවලා ඒකේ මේ බලනකොට දවසක් එකයස්තුම් කෙනෙක් ඒ පාත්‍ර පාවිච්චි කරලා ඒක කොහොම හරි අපි ඒ කාලේ ඕවා කරන්නේ මේ සිමෙන්ති එකක වාගිතලා බර ගගා අරව ඔක්කොම කපනවා අර කැලේ යන කාල. ඉතින් අතුල්ලා කපනවා. නැත්තම් සමතලා දින ගලක තියලා මෙහෙම දැන් පාත්‍රේ ගත්ත කියනකො මෙහෙම කරලා අර කැලේ යන අර මෙතන දැන් ධාරයක් තියෙනනේ. ධාරය යන කාල මෙහෙම අතුල්ලනවා. අතුල්ලාට පස්සේ කැපෙනවා.
දැර ගැට්ට කපල දාණ්ඩ ඕනි සමකද හේතුව ඒ ගැට්ටේ කායස්තුන් කෙන ගැට්ට තියදී පාවිච්චි කරලා එහෙම කපල බලන්නකොට ඉඳුල් ගොඩයි. අර හෝදනකොට ගිහිලා ගිහිලා ඉඳුල් ගොඩයි පස්සේ අරිදම සංසේ දැත්ත දයිකව පාත ලොක්කම ගැටි කපන්න කියලා කිව්වා. ඒ ගැටි කැපුවාට පස්සේ හයි ආඩුයි. බාල වෙනවා. ගැට්ට කැපුවාට පස්සේ පාත්‍රය හොම කළා වතුර ටික අල්ලපු ගමන් ඇද වෙනවා. දැන් ඒතර ඕන්න මේක තමයි කියන්නේ අන්න ඒ වගේ මෙතනදී කියන අර ශක්තිමත් කිරීමට මේ කියන්නේ තිරකරණාත්තාය ඝටකං කරොන්ති. අන්න ශක්තිමත් කිරීම සඳහා එතන ගොරෝසු කරනවා මහත් කරනවා. ඒක ගැටලුවක් නෑ කියලා කියනවා. හැබැයි දැන් පාත්‍ර එහෙම වෙන්නේ නෑනේ. දැන් ඒක හදනකොට මේ ගැට නොති අයවන්නේ. ඒ ධාරයක් ඇතුළට නොති අයවන්නේ. මොකොත් නැහැ නිසා දැන් ප්‍රශ්නයක් නැහැ ඒක. මොකද ඒකේ අර ඉදුල් තිබිලා හිටන් මොකද එහෙම ඉදුල් තිබුණාට පස්සේ පවෝදාට රස්නේ මොනවාරි දාපු ගමන් අර ගැට ආසෙ තිබිච්චව පල්ලයට ගලනවා. එතකොට සානිධිකාරක වෙනවා. සානිධිකාරක වගේම අපිරිසුදුකුත් තියෙනවානේ. අර කුණු වෙච්ච ආහාරනේ එතකොට ඒකට ගලාගෙන ඉන්නේ දෙකම. අංජනියන් අඳුන් ගාන කූරේ ඉට්ටි පුරුෂ චතුප්පද සකුණ රූපං එතකොට ස්ත්‍රී පුරුෂ සිව්පා කුරුළු රූප මාලාකම්ම ලතාකම්ම මල්ලාකෘති වැල්ලාකෘති මකරදන්ත මෝරුදත් ගෝමුත්ත ගෝමුත්ත කියන්නේ හරක මූත්‍ර කරාට පස්සේ අපි කිව්වොත් වැල්ලට වැටලා තිබුණා කියලා ඒ වගේ ආකෘතිය නැත්තම් හරක මූත්‍රකන වැටෙන ආකෘති වැටෙන ක්‍රමයක් තියෙනවා මෙහා මෙහා මෙමෙලා ඒ ක්‍රමේ හරයි ඊළඟට අද්ද ඡන්ද අඩසඳ ආකෘති ආදී විකාර රූපං වෙනත් විකාර ආකෘතියක් හරි කරන්න එපා කියලා කියනවා මොකද අඳුන් ගාන කූරේ අඳුන් ගානේ මොකටද ඇහි උෂ්ණ රෝගානම් මනන් තිබුණාට පස්සේ රත් අඳුන් හැම ගෑවට පස්සේ සීතලයිනේ හරි යනවා ඒකයි ඒවා කියනවා මේ එපා කියලා කියනවා ගන්සිට්වා ඒවා සිඳලා දාලා නැත්නම් ඒවා අතුල්ලා 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 නොපෙනෙන ගානට කරලා අපාවිච්චිට ගන්න කියලා කියනවා තථා සුත්ත සුත්ත කියන වේටෙත්වා ඒ වගේම කියනවා මේ නූලකින් වෙලලා අරව නොපෙනෙන විදිහට පාවිච්චි කරත් කමන්නේ නැහැ කියලා කියනවා උජුකමේව පන චතුරස්සාව අට්ටංසාව සෝලසංසාව අංජනී වට්ටති කෙලින්ම ගත්තොත් එහෙම පුළුවන්ලු හතර ඇසරි ඒ කූරේ අට ආකෘතියට කපලහාරි නැත්නම් 16 ආකාරයකට හදලා හරි තිනවනම් ඒත් කමන්නේ නැහැ කියලා කියනවා. ගැටලුවක් නැහැ කියනවා. මොකද ඒක හදලා තියෙන හැටිනේ. දැන් මේවා බලනකොට දැන් ඉතින් දැන් සාහනංශල අතරේ තියෙන විචිත්‍ර උපකරණත් එක්කලා මේවා මොනවද කියලා හිතෙනව නේද? නැති පාවිච්චි කරන සෙරප් එහෙම ගත්තාට පස්සේ මොනතරම් ආකෘතියක් තියෙනවද ඒ නිසා ඉතින් ඒවා බලනකොට දැන් මේ කෙලස් වැඩෙන මේවා නෙවෙයි දැන් කරන්නේ කෙලස් වැඩෙන වෙනත් නානා මාදිලි උපකරණ තියෙනව නේද ඉත එතකොට කියනවා හෙට්ටතෝපි යටපැත්තේ හරි දේවාතිස්ස වටලේකා වටකුරු රේකා එපා කියලා කියනවා. දැන් මේ විදිහට මේවා කරන්න බලන්න ගියාට පස්සේ දැන් ඉතින් පින්කමක් කරනකොට නවත් ඉතින් ඔය විවිධ දෑ කරනවනේ ඉතින් නේද? ඒවත් ඉතින් ඒවා ප්‍රශ්න තමයි නේද? මේවත් එක බලනකොට දැන් මේ ඔක්කොම එපා කියලා තියන්නේ ඇයි? යන්තමට හරි කෙලස් වැඩිවීමට හේතු වෙන නිසා. එතකොට දැන් තවත් අර එක මහත්යෙක් කියනවා ඉතින් එයා මේ මිනිහා මිත්‍යා දෘෂ්ටිද නැද්ද කියන එක අපට අදාළ නැහැ. අර විදිහට දැන් බෙර ගහ ගහ ඔය හේවිසි ගහ ගහ ඔය කරන්නේ මොකද්ද කියලා අහනවා යා කියනවා. ශබ්ද පූජා කියලා නම් එකක් තියෙනවා තමයි. නමුත් ඉතින් අටසිල් ඇරගෙන දහසිල් ඇරගෙන හොරණෑ පිඹ පිඹ මේ පටන් ගන්නවල විහාරස්ථානවලම ඉතින් එතකොට ඒකේ හඬට ආසාව ඇති වෙලා එතකොට වාදිතයට ආසාව ඇති වෙන්නේ නැද්ද කියලා අහනවා ඉතින් හිතන්න ඕනේ කාරණයක් එතකොට නේද බෙර ගහ ගහ පෙරහැර කර කර කරනකොට විහාරස්ථානවල ඉතින් එතන යමක් හිතන්න තියෙනවා එතකොට ඉතින් මොනවා වුණා යාර මිනිස්සු පිනුම් ගහනවා එක දිහා බලා ඉන්නවා නේද නේද වෙස්කාරයෝ පිනුම් ගහනවා
නටනවා මෙහෙම මෙහෙම කර කර ඉතින් ඉතින් මේ පේනවනේ ඉතින් ඒත ඒවා හිතන්න යමක් තියෙනවා ඉතින් ඒ කියන්නේ කවුරු කීවත් මේ මිනිස්යා තනිකර මිත්‍යා දෘෂ්ටියක් කියලා මා දන්නවා ඒ කවුරු කීවත් මොකා කීවත් කමන්නේ අපට හිතන්න යමක් එතන තියෙනවා ඉතින් ඒ පලාතම දෙවනත් කරගෙන බෙර ගහගා නටනට ඉතින් ගිහියෝ කරවනවා නෙවෙයිනේ ස්වාමීන් වහන්සේලා ගිහියෝ කෙරේවත් ස්වාමීන් වහන්සේලාට ප්‍රතික්ෂේප කරන්නත් පුළුවනි හුදෙක් හේවිසි පූජාවක් නෙවෙයිනේ ඇත්තට එතන කෙරෙන ඊට වඩා තව එහා ගිහිල්ලානේ හුදෙක් ශබ්ද පූජාවක් විදියට නෙවෙයිනේ කෙරෙන්නේ ඊට වඩා ඒවා වෙනස් වෙලා ගිහිල්ලා තියෙනවා ඒ නිසා ඉතින් දැන් මේවා මෙහෙම කියනකොට ඒවා ගැන හිතන්න ඕන හිතනවා නම් ගීවායම් පිස්ස මේ ගීවාය කියලා ගත්තේ මොකේද अनुकूरेने अनुकूरे उड़केलवरे कि गीवाय पिदान बंधन पिदान बंधनात्ता इतर पियन वैसीम संधा एका वट्टलेकायकने ट्रेप्तिपे एक वाकिल ट्रेप अवश्यकन हेम कमण्यकिन अंजनी सलायक वर्णमाट्टम वट्टति अदुन कूरतीनवाण एक वर्णमाट्टम मटसील लसन किरीम सदा इव करपाकन अंजनी तविकाय अंकिंच नावाण अंदुंडाने पुंची पशुंब्यतीनवाणि ये मल्लेवना विविधाकार नूलवलिंग वर्ण मटसील कर्म करपाकल लसन करपाकन एसेव नयो कुंचिका कोसकेपी इतकोट की यतुदान एव यतुदान पुंची पेट्टियके अंदको एक पाकिदान पर्सेकवागे कुंचिकाय वर्णमट्ट कम नवाट्ट इतकोटे यातुरे विविधाकृति करो की टेकला की टेक दंगी अपिकरपने कड़क कड़वा विकुना लसन लसन इतना गोट तेना भिक्षु नाशला पोड सेल की दी इंदिम गे आट पस की टैक्स गिना कट्टीट बेदल दी ඊට කොටත් එහෙනම් හිතන්න තියෙනවා මේවා බලන ප්‍රායෝගික පැත්තට ගන්න ඕන තත යතුරු කොපුවෙත් එහෙමයි සිපාටිකාය ඒක වන්න සුත්තේන පණයේත ඒන කියන සිබුතු එකම වර්ණ වූ නූලකින් එහෙම වෙලුවට කමන්න නැහැ කියලා කියනවා ආරකාණ්ඩකේපි වට්ට මණිකං වා अन्यां वट्र वन्न मट्टां आर कांटे केला क्याने खटु आर केला इंदिकाटु कूरे नेद इंदिकाटु कूरे उना तर विदियत वटकुरु मनिकांवा मेनिक वटकुरु मेनिक राउं मेनिक कलक वटकुरु आकारे तो वेनात मटसिलुट किरीमा किपा केला क्यानवा गीवाय पड़ परिच्चे दरे का इतने एके केला वरे बेल क्याने एकने කෙලවරේ ඒ කමන්නෑ කියලා කියනවා පිප්පල කේපි මණි පිප්පල කේපි මණින්වා පිප්පල කේ පිප්පල කියන්නේ මොකද්ද කතුර කතුර මණිකංවා පිලකං වයන් කියන්නේ ඒ කියන්නේ මණික් ආකෘතියක් හෝ එහෙම නැත්නම් ගොඩ කිරීමකින් ආකෘතියක් ගන්න පිරවීමක් වගේ දෙයක් ඒ විදිහට යං කිංචි උට්ටාපේතුන් කිසිවක් ඒ විදිහට නම් වන්නට වටින්නේ නැහැ කියලා කියනවා. දණ්ඩකේපණ පරිච්ඡේද ලේඛා වට්ටති. එතකොට කියනවා ඒ විදිහට කතුරේ දණ්ඩේ ඉරි රේඛා දැක්වට කමන්නේ නැහැ කියලා කියනවා. නකච්ඡේදණං දැන් අද නැහැ ඉතින් නිය කට එකනේ. ඒකෙත් කියනවා වලතකං ඒව කරොන්ති. ඒ කියන්නේ पिप्पल के सेरेपु ने कतुरट कतुरट एक कतुरट के कतुरट इतना नियपत कपने का विविध आकृति एक पेत्ता वाला करला गोड़ करला इवागे अमृत जाति कर
තස්මා තං වට්ටත කියලා කියනවා නේද? නකාච වලතක ආ මේ නියපොතකමනේ කොහොමාත්මය ඇතුළටනේ තියෙන්නේ කියලා කියනවා. ඒක ඇතුළට වද්දලානේ ආනත කරලා නැති ඉන්නේ. ඇතුළු කරලානේ වලවාගෙන නැති ඉන්නේ. ඒක ගැටලුවක් නෑ කියලා කියනවා. උත්තර ධර්ණියන් අදරාද අදරාරණියන්. ඒ කියන්නේ ගිනිගානා උඩු දණ්ඩ යටි දණ්ඩ. අරණි දනුකේ. එතකොට කියනවා ඒකේ දණ්ඩ තියෙනවානේ. ගිනි අවුල් දණ්ඩ උපරි පෙල්ලන දණ්ඩ කියන උඩින් පැත්තේ මෙහෙම මෙහෙම පිරිමදිනවානේ. ඒකේ කියනවා මාලාදී කර්ම මල් ආකෘති යම් කිසි මට සිලුට කිරීම ආදී මොකොත් කරන්න එපා කියලා කියනවා. පෙල්ලන දණ්ඩ කාසය කියන්නේ තද කරලා අතුල්ලන දණ්ඩ තියෙනවානේ. ඒකේ මැද මණ්ඩලං හෝති මඬුල්ලක්. ඒ කියන්නේ උඩට නංගලා අර ලණු වලින් වාගේ වියලා වාගේ අල්ලන්න ශක්තිමත් වෙන්න හදන්නේ. තත්ත පරිච්ඡේද රේඛා. එතකොට කියනවා ඒක සීමාව දැක්වීමට ඉරක් අඳිනවා. මොකද මේක මෙච්චර ප්‍රමාණයක් තමයි මේකේ ඇතිල්ලෙන්න ඕනේ කියලා. ඒ ඉර කමන්නේ කියලා කියනවා. සෝචි සණ්ඩාසං. ඒ කියන්නේ ඉදි කටුව. ඉදි කටු ගන්න අඬුව. සෝචි සණ්ඩාසං. ඒවා සකස් කරනවා කියන යේන කියන්නේ සෝචින් ඩංසාපෙත්ව යම් කිසි උපකරණයකින් ඉදි කටුව වලට අතින් ගන්න එකොත් අතේ ඇනෙනවනේ. ඒක ඉදි කටුවක් ගන්න පුංචි අඬුවක් තියෙනවා. ඒකෙන් මෙහෙම කරලා තමයි ගන්නෙ. ඩංසාපෙත්ව ඝංසanti. එතකොට එහෙම ගන්නවා. තත්ත මකර මුකාදිකං වා යං කිංචි. එතකොට කියනවා මේ ඉදි කටු ගන්න අඬුව කියන එකේ මුව දත් මේ මෝරු දත් ආදී කිසිවක් කරන්නට එපා කියලා කියන ලස්සන වෙන්න. සෝචි ඩංශනත්තං මුකමත්තං හෝති. එතකොට කියනවා ඉදි කටුවට ගහලා ගන්න කේ මුව මාත්‍රයක් පමණක් තියෙනවා. ඒක ගැටලුවක් නෑ කියලා කියනවා. දන්ත කට ඡේදන වාසි. දෙහැටි දඬුවක් වාය කපා ගන්න තියෙන පුංචි පිහියක් තියෙනවානේ. ඒක කියනවා යං කිංචි වන්න මට්ටං. ඒක ලස්සන කරන්න මොකුත් ආකෘති එපා කියනවා. ඩෙකරේෂන් දාන්න එපා කියලා කියනවා. උජුක මේව කප්පිය ලෝහේන. ඉතින් කැප ලෝහයෙන්ම හැම සකස් කරලා තියෙනවා නම් උබෝ හදන කර්මාන්ත ශාලාවෙන්ම තැනින්ම උබෝසුවා පස්සේසු චතුරස්සං වා. ඒතොර දෙපැත්තේ හත් දෙපැත්තේ හරි හතර පැත්තකාරි නැත්නම් ඒක අට ආකෘතියකට එන එන විදියට ලස්සනට හදලා හරි තියෙනවා කියන්නකො. අට්ටං සං වා බාන්දිතුන්. එහෙම කළා ගැට කමන්නේක වඩ ගණ්ඩ කියලා කියනවා. කතර දණ්ඩේපි හැරමිටි දණ්ඩේ උනත් යම් කිසි ලස්සන කිරීම කරන්න එපා කියලා කියනවා. හෙට්ටාවා හෙට්ටා ඒකාවා දේවා යට එකක් හරි දෙකක් හරි වටලේකා වටකුරු ඉරියඳලා තියෙනවා නම් උපරි අහිච්ඡත්ත මකුල මත්තම්පි මත්තංච වට්ටති. උඩින් අර අල්ලා ගන්න නයිබිම් මල් කැකුලක ආකෘතියට තියනවලු. ඒක කමන්නේ කියලා කියනවා. තේල භාජනේසු විසානේ තෙල් දාන අඟක් වෙන්නට පුළුවන් නැලියක් වෙන්නට පුළුවන් ලබු කබලක් වෙන්නට පුළුවන් නැත්නම් ආමණ්ඩ සාරකේ. ඒ කියන්නේ මේ මේකට මේ ඇඹුල් ගෙඩියක ආකෘතියට සකස් කරලා තියෙන යම්කිසි භාජනයක්. ඒ කියන්නේ ඒ තෙල් කකාරවන යම්කිසි භාජනයක් උණු කරන යම්කිසි භාජනයක් කියනවා. ටපෙත්වා ඉති රූපං. ඒක ස්ත්‍රී රූප පුරුෂ රූප හැර අනෙකුත් ඒවා කරගත්තර කමන්නේ කියලා කියනවා. ඉතින් එහෙම එකක් මංචපීටේ බිසිබිම් බෝහනේ ඇඳේ පුටුවේ කොට්ටේ මෙට්ටේ භූමියට එළන ඇතිරිල්ලේ ඊළඟට පාපිස්සේ සක්මනට දාලා තියෙන ඒ බිස්ස වෙන්නට පුළුවන් සම්මුංජනියන් ඉදලේ කොස්සේ කසලීවත් කරන භාජනයේ පඬු පොවන පඬුවරුවේ පානීය උලුංකේ පැන් බොන කෙනෙස්සේ පැන් කලයේ කුටියකට වාගේ ඇතුළනට කකුලේ තියෙන දූවිලි ආදී ගසාගෙන යන ඒ ලෑලි කෑල්ලේ ලෑලි හොදන්න තියාගන්න ඒ ලෑලි පුංචි පුටුවේ වලය ආධාරකේ එක එහෙට මෙහෙට යන්න නොදී අදලා තියෙන ආධාරකේ වටේට ස්ටෑන්ඩ් එක වාගේ ඒකේ දණ්ඩ ආධාරකේ දඬු ආකෘතියද සකස් කරලා තියෙන එහි ඊළඟ පත්ත පිදානේ පාත්‍ර වැසීම් තැටිය වාගේ තාලවන්ටේ පවංගත්තේ මෙමෙ තල්ලත්තේ වීජනේ පවංගත්තේ කියනවා. ඒතේසු සබ්බං මාලා කම්මාදි වන්න මට මන්න මට්ට කම්මං වට්ටති කියලා කියනවා. ඉතින් ඒ වගේ කියනවා මල්ලාකෘති වාගේ දෙයක් කරලා තිබ්බට කමන්නේ නැහැ කියලා කියනවා. දැන් ඉතින් මේකයි මේවා සාහනාසල කරනවාද කියලා දන්නේ නැහැ. ඉතින්
ඉතින් යම් කී තැනක හදලා එවනවා නම් ඉතින් ওই ගිහියන්ගේ උපකරණ වලට නේ නානා මාදිලි මොස්ටර් දාන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලාගේ උපකරණ වලට ඉතින් ඒවා දානවද දාන්න ඉඩ හරිනවද දාලා වැඩක් වෙනවද දානවට ස්වාමීන් වහන්සේලා කැමති වෙනවද? එනිසා පාවිච්චියට පහසු වෙන විදිහට සකස් කරගන්න එකයි තියෙන්නේ. සේනාසනේ පන ద్వාර කවාට වාතපාන කවාට අතර දොරවල් වල ජනෙල් පළු වල සබ්බ රතනමයම්පි වන්න මට්ටකම්මං වට්ටති. සර්වාකාරයෙන් රතන දස රත්න තියෙන රන් රිදී ආදී ඒත් කමන්නෑ ලස්සනට කරට කමන්නෑ කියලා කියනවා. දැන් ඔය බෞද්ධයෙක් හේම අර උඩ බුදුරජාණන් වහන්සේ උඩින් අර රත්තරන් විදිහට ආලේප කරලා හැම තියෙන්නේ. ඉතින් රත්තරන් පිළිම හදන්නේ ඒවත්ින් කිසි ගැටලුවක් නැහැ. ඒව අතගාලා අතගෑවක් කියලා මේ අනාමාස අතගෑවක් කියලා ප්‍රශ්නෙකුත් නැහැ. එතකොට ඒවා අතගාලා සුද්ධ පවිත්‍ර කරා කියලා. මේකයි. රත්තරන් බඩුවල් ලඬ තහනම්. සේනාසනේ කිංචි පටිසේද ඔයි කහන එකයි. සේනාසනේ වලක්කපු මේ රත්න වර්ගයක් නැහැ. අඤ්ඤත්‍ර විරුද්ධ සේනාසන. ඒ කියන්නේ තමන්ට අදාළ නැති අනුන්ගේ දේවල් තමන් විරුද්ධ කාර්යොත් එක්ක තියෙන එක්පා කියන මොකක්ද නම් විරුද්ධ සේනාසනේ අඤ්ඤේසං සීමාය වෙනත් අනුන්ගේ වෙන ආමුදුරු පිරිසගේ සීමාවක රාජවල්ලබෙහි කත සේනාසනං. ඒගොල්ලන්ට ගැති වෙච්ච රජවරු කරපු එකක් කියනවා. රජවරුන්ට ගැතිකම් කරන හරි සම්බන්ධකම් තියෙන හරි හිතවත්කම් තියෙන කෙනෙක් හරි කරලා තියෙන ඒවා. තස්මා ඒතාදී සේනාසනං කරොන්ති. ඉතින් යං ආමුදුරට එබඳු සේනාසනයක් කරනවා නම් ते वत्ता एगोलांट कियांडलु अम्मा का सीमाय सेनासनां मा करोत अपे सेनासने उवायका करां निपा कियला कियनो अनादित्वा करोंतीव गणांडो के ने करनवानां पुणती नेवतत कियांड तियनो मेक करां निपा अपट पोहे पवारना आदी इवाट में अनतुराकने वोक सांग्या के सामाग्रिय बिंदेने वानी वैतं के सेनासने करात एक सेनासने याक सीमा वाक्वेन नेने कियला कियांडलु सचे बलाकारण करोंति एत कियना बलपुलवां कारकमट करनवानांगे हामुद्रोरुई ගියෝ එකතු වෙලා යදා තේසන් ලජ්ජී පරිසා උස්සන ඒ අතර තරහාමුදුරු අපවත් වෙලා ගිහිල්ලා නැත්තං ඒ ඉන්න හාමුදුරුවම ලජ්ජී භාවයේ පිටලා ඒගොල්ලෝ වැඩනම් එදාට කියන්නට ඕනේ මේ ධාර්මිකව විනිශ්චයක් කරගන්නට ඕනේ. කදා තේසන් පේසේ තබ්බන් කියලා කියනවා. තුම්මාකං ආවාසං හරත තදා. එතකොට කියන ඕගොල්ලන්ගේ මේ සේනාසනේ අයින් කරගන්න. ඉතින් මේ තුන්වැල දක්වා කියනට අයින් කරනවා නම් හොඳයි. නැත්නම් මොකද කියන්නේ? තපෙත්වා බෝධින්ච චේතියාංච අවසේ සේනාසනේ බින්දි තබ්බානි. චෛත්‍යයි බෝධියයි හැර අනිත් ඒවා බින්දින්න කියලා කියනවා. නොචේ අපරිභෝගං කරොන්තේ. ඒ කියන්නේ ආය ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන ඉදිරි විනාශ කරන්න එපා කියනවා. පටිපාටිය පිළිවෙලින් චදන ගෝපාණසි ඉට්ටකාදීනි. වහලය යටලි ගඩොල් ඉවත් කරලා ඒ ඇතන්ට යවන්න කියලා කියනවා. මෙන්න ඔයත්තන්ගේ බඩු තියෙන අමුද්‍රව්‍ය තියෙන ඇරයි යන්න. ගෙනියනවා නම් හොඳයි. ගෙනියන්නේ නැත්නම් අද තේසු ඩබ්බ සම්භාරේසු. එතකොට කියනවා ඒ ලී සමූහ හිම වැස්ස වාතය අවව ආදී වලින් නරකෝ කාලි චෝරෙහිවා අටේසු. සොරුන් විසින් හරි ගෙන යන කල්ලි නැත්නම් ගින්නකින් හරි දෙවණු දැවුණු කල්ලි සීමා සාමිකා බික්කු ඒ විහාර අලුතෙන් හදපු සීමා භික්ෂුන් වහන්සේලා පරණ සීමාව හිටපු හාමුදුරුවරු අනුපවාජ්ජා ඒගොල්ලෝ වරදක් කරලා නැහැ. ඒගොල්ලෝ යුක්තිය විදියටයි කරේ. නලබ්බා චෝදේතුම් ඔබ වහන්සේලා අපේ මේ ලී සමූහයක් විනාශ කර කියලා අලාභ කියනවා. ඒවා කියන්නට බෑ. යන් සීමා සාමිකේ බික්කෝයි කතං තං සුකත මේව හෝති. එතකොට මුල් සීමාවේ අයිතිකාර හාමුදුරුවෝ කරා නම් ඒක හරියටම සකස් කරලා තියෙනවා. දෙවෙනි සීමාවක් වශයෙන් විහා ඔතන ඔය සීමා කතාව ගන්නෙ ඔය ඒ කාලේ සීමාවක් තිබිලා තියෙන්නේ සමස්ත විහාරස්ථානෙම. ඔය දැන් වාගේ බද්ධ සීමාවක් පනවාගෙන මේ කාමරයක් හදාගන්න එක නෙමෙයි. ඒ මුළු විහාරයම තමයි ඒගොල්ලෝ සීමාවක් විදියට බද්ධ සීමාවක් විදියට aran තියෙන්නේ. ඒකයි මෙතන මේ ඒ විදියට කියන්නේ නැත්තම් එහෙම එන්න කාරණයක් නැහැ. ඉතින් මේ වගේ ඉතින් ඔය ඔහම තමයි අට කතා වල ස්වභාවය. නිසා ඉතින් ඔය විදියට කියාගෙන ආවා ඉතින් ගොඩක් දේවල්. දැන් මේක කියන එකේ ඔහම වැදගත්කමක් වැඩිපුර තියෙනවානේ. එකක් තමයි
දැන් මේක පටිගත වෙන නිසා තව කෙනෙකුට ප්‍රයෝජන ගන්න පුළුවන් ඉදිරි කාලයේදී. චුට්ටක් කල්පනාවෙන් ගත්ත හැකි නැත්ත ඇති අර මේකේ ගොඩ තියෙනවා. දැන් දැන් අපිත් ඒ කාලේ ගෙන ගන්නකොට වචනයක් හරි පොඩි අර්ථයක් ගන්න බැරිනොත් මේකේ මේ අමුතු වචන තියෙනවානේ. අද මේ කාලේට මේ වචනේ කොහොමද ගලපගන්නේ කියලා හරි බයයි. බලනකොට මේ පෙලෙත් නැති අටුවාවෙත් නැති වෙන කොහෙන්ද ආපු කොටසක් මේ කියන්නේ. ඉතින් ඒ බඳු තැනක වචනය බැරි වුණා කියලා ඒහා සමාන වචනයක් අපි හිතා ගන්නවා. එතකොට එච්චරයි. මොකද බුද්ධ වචනයක් කරා එනෝ නම් අපි ඒක හොයන්නට ඕනේ මේක දෙවනත් කරලා හරි. කෙලින් බුද්ධ දේශනාවක ආපු එකක් නම්. ඒ නිසා මේවා මේ කියලා තියාගන්න එක ඉතින් වටිනවා. මොකද තමාට කැමති නම් ඕන නම් මේ සාරාංශ ග්‍රන්ථයක සකස් කරලා ඕන නම් අටකට සාරාංශය කියලා මෙන්න මේකේ අන්තර්ගතයේ ඉතින් මේක වැරදි නම් වැරදි කියලා හිතන කට්ටිය නොගෙන ඉන්න මේක මදි නම් නොගෙන ඉන්න මෙට මට හිතෙන විදිහට මෙහෙමයි කියලා ඕන නම් සාරාංශ ග්‍රන්ථයක් අට කතාවට හදන්න පුළුවන් කෙනෙකුට. දැන් මම දැන් ඔහොම ඉඩක් දොරක් විවෘත කරාට පස්සේ ඉතින් එක්කෙනෙකුට හිතන්න පුළුවන් මේ විදිහට අනං යති අදට